චීන එන්නත සයිනෝෆාම් එන්නත හා සම්බන්ධයෙන් අනුමැතිය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කළ සංවාදයෙන් යයි කියන කතිකාව යම් ආකාරයකින් කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකතුමා හරහා මතුවීද කියන කාරණය පිළිබඳ අද දවසේදී අනුර කුමාර දිසානායක මහතා අද අදහස් පළ කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඩේලි මිර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසීමක් කර තිබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩේලි මිර කළ විමසීමට අනුකූලව ඊට අදාළව ලෝක සෞඛ්‍ය සේ ආයතනයේ විදි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් ලබා දී තිබූ නිර්දේශය දෙසට අප අවධානය යොමු කරන්නට තීරණය කළා. විශේෂයෙන් එහි සඳහන් ව තිබුණු කාරණේ බවට පත්වන්නේ the World Health Organization has denied the claim that the president Gotabaya Rajapaksha has influenced the decision by the global body to approve the emergency use of the Sinopharm vaccine. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සටහනත් යටතේ චීන සයිනෝෆාම් එන්නතට ජාත්‍යන්තර වශයෙන් භාවිතය සඳහා වුණු අනුමැතියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ඉල්ලීම පාදක වීද යන්න පිළිබඳ ලබා දෙනු ලැබූ සටහනයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඩේලි මිර ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමසීමක් කළා. emergency use listing එහෙම නැත්නම් EUL of the WHO process usually take 2 to 3 months. සාමාන්‍යයෙන් මේ වගේ එන්නතකට අනුමැතිය ලබා දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානය මාස 2-3 අතර කාලයක් ගන්නවා. ඒ ලබා ගන්නා කාලය තුල කරන ලබන පරීක්ෂණ මත පාදක කර ගනිමින් තමයි අදාළ එන්නතකට අනුමැතිය ලබා දෙන්නේ. විශේෂයෙන් මේ සයිනෝෆාම් එන්නත සම්බන්ධ පුළුල් කතිකාවක් එන්නේ සයිනෝෆාම් එන්නත හා සම්බන්ධයෙන් ලබා දී තිබුණු දත්ත ප්‍රමාණවත්ද කියන කාරණය පිළිබඳ විට පෙර කතිකාවක් ඇතිව තිබුණා. කෙසේ හෝ සම්බන්ධ කරන ලද යම් ආකාරයේ අවසන් නිගමනයකට පැමිණීම තුල එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දුන්නා. නමුත් එයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සමග සිදු කළ සංවාදය කිසිදු ආකාරයෙන් පාදක වූ කාරණයක් නොවන බව ඔවුන් ප්‍රකාශ කළා. අනුර කුමාර දිසානායක අද මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේ මේ චීන එන්නත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ භාවිතය සඳහා අවසර දුන්නාද එතුමන්ගේ මැදිහත් වීම මත අවසර දුන්නාද කියන කාරණේ කියුණා නම් ඒක එහෙම නෙවෙයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතු කරනවා සහ අප දුටුව ජනාධිපති මාධ්‍යංශයේ පැත්තෙන්ම මේ සම්බන්ධ නිවැරදි කිරීමක් කරනවා එහෙම කාරණයක් කිසිසේත්ම අදාළ නැත එහෙම ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා කියන කාරණයක් නෑ ඒ ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය දුන්නා වගේ කතාවක් නැහැ කියන කාරණේ කිංස් රත්නායක මහතා ප්‍රකාශ කළා ඇත්තටම මීට කලින් ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු ප්‍රවේශය පිළිබඳ ටැබූ සටහන දැන් මේ ක්‍රියාවලියට අදාළ වුණු සටහන මේ දෙකම සමාජය ඉදිරියේ යම් ආකාරයෙන් ප්‍රශ්න සහගත තැනකට ගමන් කළා. ඒ වගේම ඊයේ දවසේදී breaking news උද්ෘතයේ යටතේ ඉදිරිපත් කර තිබුණු ජනාධිපතිතුමන්ගේ හෝ වේවා කුමන මාධ්‍ය ප්‍රකාශය හෝ වේවා කිංස්ලි රත්නායක විසින් ඒ පැහැදිලි කර දීමට කටයුතු කිරීම කියන දේ කොයි තරම් දුරට උචිතද යන්න මෙරටේ සෑම පුරවැසියෙකු තුළම කතා බහට ලක් වෙන චරිතයක් බවට පත් වුණා. ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශක වූ සැනින් මෙවැනි ආකාරයේ ක්‍රියාකලාපයකට යා යුතුද කියන කාරණය පිළිබඳ මෙවැනි විට විවෘත කතිකාවක් ඇතිව තිබුණා. කෙසේ හෝ කිංස්ලි රත්නායක යනු මෙරට බිහිවුණු විශිෂ්ටතම නිවේදකයාය. අප දන්නා කාලයක තුල වියත්‍යයි කියන ප්‍රශ්න තියෙන මිනිස්සු ගෙනල්ලා ඒ මිනිස්සුන්ගේ දුක මාකට් කරගෙන හාමුදුරුවරු අල්ලගෙන ගිහින් ඒ හාමුදුරුවරු මාකට් කරගෙන හාමුදුරුව හදන කැම ටික පෙන්නගෙන හෝ වේවා එහෙම නැතිනම් බණ ටික විකුණගෙන හෝ වේවා එහෙම නොවි සමාජයට බොහොම පැහැදිලි පූර්වාදර්ශයක් දුන්නු කෙනෙක් තමයි සිරසේ කිංස්ලි කියන්නේ. ඉතින් ඒ නිසා කිංස්ලි රත්නායක වැනි චරිතයක් සිටින තැනක මෙවැනි ක්‍රියාපලියක් සිදුවීම පිළිබඳ අපිට මවිතයක් ඇතිවෙනවා. ඒ නිසායි මේ සටහන තබන්නේ කිසිදු ආකාරයක වෛරයක ද්වේෂයක නෙවෙයි මෙවන විට ලෝක සෞඛ්‍ය සංවිධානය කරන ලද ප්‍රකාශය පාදක කරගනිමිනුයි අපේ කතාව ගෙනින්න මොකද ඒක ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට අපකීර්තිමත් වන කාරණයක් නිසා. ඒ නිසා කිංස්ලි රත්නායක මැතිතුමනි අප ප්‍රාර්ථනා කරනවා මෙවැනි ආකාරයේ වැඩ කටයුතු වලින් තොර තාමත්ම කාර්යක්ෂම වැඩසටහනක් දියත්වනු ඇති බව මෙවැනි ආකාරයෙන් නිවැරදි කිරීම ආපහු ඒවා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම ජාත්‍යන්තරයෙන් සිදුවීම මේ තැනට මේ දේවල් ගෙන යාම තුල සිදුවෙමින් පවතින්නේ මේ රජය සම්බන්ධ පවතින ප්‍රතිරූපය රාජ්‍ය නායකයා සම්බන්ධ පවතින ප්‍රතිරූපය රාජ්‍ය නායකයා අවට සිටින පාර්ශවින්ගේ ක්‍රියාකලාපය මත තීරණය කිරීමට සිදුවීමයි. ඒ නිසා එය ඊට වැඩිය අප කතා කරන්නට යන්නේ නැහැ. ඒත් එක්කම මේ වෙලාව විශේෂයෙන් මතක් කරන්නට ඕනේ දුකට සැපට එකට ඉන්න එකම හිතවතා චීනයම තමයි.
ලංකාවට මේ වෙද්දි මිලියන ගණන් එන්නත් මාස පුරා ලබා දෙන්න ඔක්සිජන් ටැංකි ලබා දෙන්න ලංකාව ගොඩ දාන්න කොරෝනා වෛරසෙන් ජීවිත ටික බේර ගන්න අපිට ඉන්න ලොකුම හයිය බවට චීනය මේ වන විට පත් වෙමින් පවතිනවා ඇත්තටම ප්‍රශංසනීය වැඩපිළිවෙලක් චීනයෙන් සිදු වෙනවා චීනය පිළිබඳ අපට විවේචන තිබෙනවා ඔවුන් මේ වැඩේ කරන්නේ කුමක් හෝ යටි බලාපොරොත්තුවක් ඇතිව කියලාත් අපිට කියන්නට පුළුවන් හැබැයි යටි හෝ උඩු හෝ කුමන බලාපොරොත්තුවක් ඇතිව හෝ මේ රටේ මිනිස්සු ජීවත් විය යුතුයි ඒ ජීවත් කරලීම සඳහා වුණු ක්‍රියාවලියට චීනය ලබා දෙන දායකත්වය අතිවිශේෂයි ඉන්දියාව මේ වන විට පවතින ඛේදනීය තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි යන්න කියවෙන කාරණේ බවට පත්වන මොහොතකදී අප විශේෂයෙන් මතු කරනවා චීනය ශ්‍රී ලංකාව සමගින් මෙලෙස අත්වල් ගැනගෙන සිට ගැනීම ඔවුන්ගේ යටි බලාපොරොත්තු කුමක්වත් මේ මොහොතේදී මනුස්ස ජීවිත බේරා ගන්නට ලබා දෙන සහයෝගයට චීනය ඔබට අප හදවතින්ම ස්තුතිවන්ත වෙනවා පෝට් සිටියද වෙන යම් ආකාරයෙන් දේවල්ද මේ වගේ වරදාන වරප්‍රසාද ඔබ බලාපොරොත්තු වෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳ අප දන්නේ නැහැ නමුත් මේ මොහොතේදී මිනිස් ජීවිත බේරා ගැනීම ක්‍රියාවලිය වෙනුවෙන් අතිශය දැවැන්ත දායකත්වයක් ලබා දෙන්නට ඔවුන්ට හැකියාව ලැබුණා කියන කාරණේ විශේෂයෙන් සඳහන් කරනවා ඒත් එක්කම දැන් මේ වෙද්දි පවතින කාරණා එකින් එක පිළිවෙලට ගත් විටදී ලෝකයේ පිළිබඳ අවධානය යොමු කරද්දී මැලේසියාව ලොක්ඩවුන් එකකට ගියා දැන් මේ රාජ්‍යයන් මේ විදිහට ලොක්ඩවුන් යනකොට ඇයි ශ්‍රී ලංකාවේ මෙහෙම නොකරන්නේ කියන ප්‍රශ්නය ජන මනස තුල ස්ථාපනය වෙන කාරණයක් බවට පත් වෙනවා ඉතින් ඒ නිසා මෙට සාධාරණ තිරසාර ප්‍රශ්නයකට අදාළ පිළිතුරක් ලබා දීම අත්‍යවශ්‍ය තැනකයි තිබෙන්නේ ඇයි මේ වෙද්දි ලංකාව යම් ආකාරයකින් ලොක්ඩවුන් එක නොයන්නේ ප්‍රාදේශීය සංචරණ සීමා පමණක් පනවන්නේ ඇයි ලංකාවේ මේ වර්තාවන 2500 ඉක්ම වූ ආසාදිතින් සංඛ්‍යාව කියන්නේ අභියෝගයක් නෙමෙයිද අපේ සෞඛ්‍ය පද්ධතියේ විශ්වාසයිද අපිට එන්නත් කරන්නේ සාර්ථකව කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන තැන ඉන්නවද මේ දේවල් පිළිබඳ රජයේ පාර්ශවයෙන් අපි බලාපොරොත්තු වෙනවා යම් ආකාරයෙන් විශ්වාසනීය කතිකාවක් එහෙම නැතුව විවිධ තැන්වල හුදකලා සටන්වල නියැලෙන්නට එපා විවිධ තැන්වල විවිධ කාරණා කියමින් ඒ කාරණාව මම කිව්වේ මෙහෙම නෙමෙයි මෙහෙමයි කියලා අපි දුටුවන්නේ මේ දේවල් රටවල්වල සිදුවෙච්ච කාරණා ඒ නිසා අප බොහොම ගෞරවයෙන් යුතුවෙලා සිටිනවා මේ පවතින තත්ත්වයන් හොඳින් තේරුම් කරගෙන සියලු දෙනා ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය තැනකයි සිටින්නේ ඒ නිසා ඔබ ඔබේ අත්පා පිරිසිදුව තබා ගන්න ඒ වගේම මුඛාවරණ පළඳින්න මිත්‍රක පරතරය තබා ගන්න මේ කියන වැදගත්ම කාරණාවලට අවධානය යොමු කරන්න කියන ඉල්ලීම සිදු කරනවා වගේම බොනෝන රෝග සඳහා ප්‍රතිකාර ලැබීම කියන දේ ප්‍රමාද කරන්නට එපා පුළුවන් උපරිම ආකාරයෙන් ඔබ ඒ අදාළ සායන වලට සහභාගී වෙන්න උත්සාහ කරන්න ඒ ඔස්සේ ඔබේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂිතව පවත්වාගෙන යන්නට සුවිශේෂී වැඩපිළිවෙලක් දියත් කරන්න කියලා අප ඉල්ලනවා මේ සියලු කාරණා අතර දේශපාලනික වශයෙන් කෂේරුකාවක් ඇති පාර්ශවයෙන් රටවල් තුල සිටිය යුතුයි කියන කාරණේ අප මතු කරනවා ඒ කියන්නේ දේශපාලනික වශයෙන් යම් දේ හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පරිණත බුද්ධියකින් යුතු නායකයින් රටට අවශ්‍ය කර තිබේ කියලා තම විශේෂයෙන් සඳහන් කරනවා ඒ නිසා මේ මොහොතේදී ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම අවසාන අපට යුතුයකම 26 දිනක ගෙවුණු දවසේ මරණයටපත් වෙනවා පුංචි බිලින්දියක් මිරිය ගිහින් තිබෙනවා ඉතින් මේ සියලු දේ අහනකොට අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ බවටපත් වෙන්නේ මේ සියලු දේ කළමනාකරණය කළ හැකිද කියන කාරණේ කොහොම හරි චීනය අපිට ඉන්න එක හයියක් චීනය පිළිබඳ විවිධ විවේචන අප සිදු කරාට අදවන විට චීනය තමයි අපට අත්වල බවට පත්ව තිබෙන්නේ අපට රුකුල බවට පත්ව තිබෙන්නේ කියන කාරණය ඔබ සැවට මේ මොහොතේ මතු කරන්නට කැමැතියි